wish you a happy new year. Create life you love with Era YouTube channel එකේ ඉන්න සියලුම subscribers ලටත් ලෝකයේ සිටින සියලුම ජනතාවටත් මම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද උදේම හැරිලා කැවිලි මේසයත් ලෑස්ති කරගෙන උදේට කිරිබත්ත් හදලා අපිට මේ ලෑස්ති වෙන්නේ උදා වුණ අලුත් අවුරුද්ද සමරන්නයි. ඉතින් 2022 මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද අපිට ගොඩාක් විශේෂ අවුරුද්දක් වෙනවා. ඒ තමයි අපේ පවුලට එකතු වෙච්ච අපේ රත්තරන් පුතා කියන එක අවුරුද්ද සමරන පළවෙනි වතාව නිසා. ඉතින් ඕගලන්ට අද මගේ වීඩියෝ එකෙන් ගේන්නේ 2022 ජනවාරි පළවෙනිදා අපේ පවුලේ දවස ගෙවිච්ච හැටි පෙන්වන්නයි. Yummy? To balutta utta keva. Ati kawaii. Ati kawaii. To sell my gluten free. To balutta utta keva. I'm going to take this to her. ඉතින් අපේ ගෙදර ළඟ ඉඳලා විනාඩි 10ක් 15ක් වගේ දුරක තමයි අපේ පන්සල පිහිටලා තියෙන්නේ. පන්සලේ නම තමයි බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය.
පහන් කූඩුව තියෙන තැන ගොඩක් රස්ට් වෙන නිසා එතන සෙනඟ ගොඩක් හිටපු නිසා මම විතරක් ඇවිල්ලා පහන් පත්තු කරා පුතයි හස්බන්ඩ්යි පහන් වලට අත ගහලා ඒක දෙන්න එළියට වෙලා හිටියා. පහුගිය කාලේ කොවිඩ් තත්ත්වය නිසා අපිට පන්සලට වැඩි යන්න එන්න ලැබුණේ නැහැ. ඉතින් අද දවසේ පුතයි හස්බන්ඩ්යි එක්ක පන්සලට ආවේ ගොඩාක් ආසාවෙන්. පිටරටක ජීවත් වෙලා හිටියත් අපිට වෙලාවක් ලැබෙන හැම වෙලාවකම වගේ පන්සල්ට ඇවිල්ලා අපි බුදුන් වඳින්න අමතක කරේ නැහැ. අපේ දරුවන්ට මේ දේවල් පන්සල්ට යන එන්න දේවල් පන්සලත් එක්ක කාලය ගත කරන දේවල් අපි ඉතින් පුරුදු කරන්න ඕනේ. ඒ දේවල් ළමයි දැනගන්න එක ගොඩාක් වැදගත් වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. අපි මේ විදිහට චෛත්‍ය වහන්සේට මල් පහන් සුවඳ දුම් ආදී පූජා කළා. ඊළඟට අපි ගියේ බෝධින් වහන්සේ ගාවට. ඉතින් බෝධින් වහන්සේ ළඟත් මේ විදිහට අපි ආගමික කටයුතු කරගත්තා. ඔගලන්ට මේ පේන්න තියෙන්නේ පන්සලේ තියෙන බුදුගෙය. ඉතින් ඊළඟට අපි බුදුගෙය පැත්තට ගියා වන්දනා කටයුතු ටික කරගන්න. බුදුගෙයේ මල් පහන් සුවඳ දුම් ආදිය දේවල් පූජා කරලා ඉවර වෙලා අන්තිමට අපි බෝධින් වහන්සේ ගාවට ගිහින් බෝධිය නාවන කටයුතු වලටත් සහභාගී වුණා. මට අද වගේ මතකයි මගේ පුතා මගේ කුසට එන්න කලිනුත් කුසට ආවට පස්සෙත් මේ බෝධින් වහන්සේ ගාවට තමයි මම නිතර දෙවිලී ඇවිල්ලා පොදු පූජා පැවැත්වේ. මෙතෙන්ට ඇවිල්ලා මම බෝධි පූජා තියලා බෝධින් වහන්සේ නාවලා අත් දවසක් තිස්සේ කරපු ඒ ප්‍රාර්ථනාවල සාර්ථක ප්‍රතිඵලයක් විදිහට තමයි මගේ පුතා මගේ මේ කුසට ඇතුළු වෙලා අද මගේ ළඟ මගේ ජීවිතයේ තියෙන වටිනාම වස්තුවක් විදිහට ඉන්නේ. ඉතින් මට අද හිතට දැනෙන සන්තෝෂය ඉතින් කියලා නිම කරන්න බෑ. ඉතින් මේ
උදා වුණ අලුත් අවුරුද්දෙත් මම සිහි කර කර හිටියේ මගේ රත්තරන් පුතාට සියලු දේ සාර්ථක වෙන්න ඕනි හොඳින් ඉගෙනගෙන රටට හොඳ පුරවැසියෙක් වෙලා ජීවිතේ සාර්ථක කරගන්න එයාට ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා මගේ මහත්තයාත් මමත් අපි සියලු දෙනා කරන කියන දේ සාර්ථක වෙන්න ආරක්ෂා කරන්න ඒත් එක්කම අපේ දෙමාපියන්ට දීර්ඝායුෂ පතලත් මුළු ලෝක වාසීන් සියලුම දෙනාමත් ආරක්ෂා කරලා හැම දෙනාටම යහපතක් වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනාවක් විදිහට පැතුවේ. ඔන්න ඔය විදිහට තමයි අද ජනවාරි 1වෙනිදා 2022 දවස ගෙවුනේ. ඉතින් දෙවරුවේ ඕගොල්ලන් දැක්කනේ අපි කිරිබත් කාලා චුටි බබඩක් කිරිබත් කවලා ඒ වැඩ කටයුතු හිම කළා. හවස අපි පන්සලට ආවා බුදුන් වඳින්න. ඉතින් මම ඔයගොල්ලන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ නව වසරක් වේවා කියලා. හැමෝටම සතුටින් සාමයෙන් සමගියෙන් ඉන්න වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Bye.